අපි මේ මැතිවරණය ඔබ දන්නවා ලංකා ඉතිහාසයේ නැත්නම් ලංකා දේශපාලන සිටියේ මේ ඉතාමත් තීරණාත්මක සංදිස්ථානයක්. එක පැත්තකින් ගත්තාම ලංකාවේ දූෂිත දේශපාලනයට තිත තියෙන ප්‍රධානම මැතිවරණය මේ. ඉතින් ලංකාවේ ආර්ථික අලුතෙන් අලුත් මගකට ගන්න පුළුවන් දිශානතියක් තෝරන තීරණාත්මක මැතිවරණය මේ. ඒ මැතිවරණේ තීරණාත්මක සාධකයේ බවට පත් වෙන්න ජාතික ජන බලවේගයට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු ගාණක් ගොඩනගපු මේ පදනම මත අපිට ශක්තිමත් දේශපාලනය කරන්න හැකියාවක් ලැබුණා. ඒ නිසා අවුරුදු ගාණක් දශම ගාණක් මේ වේදිකාව තනපු ඒකට කැපවෙච්ච දාඩිය මහන්සිය දුන්න ඒ වගේම ජීවිත පවා පූජා කළ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ට අපි අත්පුඩියක් ගහලා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලේසි කාරණයක් නෙමෙයි තමන්ගේ වෘත්තිය ටිකකට පැත්තක තියලා සමහරු සදහටම පැත්තක තියලා සමහරුන්ට තම වෘත්තිය නැති වෙන්න තියෙන ලොකු අවදානමකුත් අරගෙන මේ අද මෙතන ඉඳගෙන ඉන්න ඔබ සියලු දෙනා මේ රටේ දුවදරුවන්ගේ බලාපොරොත්තු දෙසා මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඔය ඔබ සැමටත් ඒ ගත්ත ධෛර්යවන්ත තීරණයට ඉතාමත් හොඳ අත්පොඩ සන්නාදයක් දෙන්න සියලුම දෙනා. ඉතින් මේ වගේ අවස්ථාවක් ආයේ අපේ પરම්පරාවට එන එකක් නෑ. හැබැයි අපි හිතුවට අමාරුම හරිය ඉවරයි කියලා අමාරුම හරිය තියෙන්නේ ඉතිරි දවස් 30. මොකද ඡන්දයක් කිව්වහම අපි දන්නවා කොච්චර මතවාදීව ජනතාව අපිත් එක්ක හිටියත් අවසාන මොහොතේ එහෙම නැත්නම් අවසාන සතියේ එහෙම නැත්නම් අවසාන දවසේ ඕනම වෙනසක් මේ පාලකයන්ට කරන්න පුළුවන්. අපි මෙතනින් ඉදිරියට යන්නේ මැතිවරණය පවත්වනවා කියන තීරණය මත. එහෙම ගත්තොත් අපිට දවස් 35ක් තියෙනවා. ඒ දවස් 35 කලමනාකරණය කරගන්න මම හිතන විදියට පුංචි උපදේශක් මම ඔබ සියලු දෙනාටම දෙන්නම්. පළවෙනි එක තමයි අපි තේරුම් ගන්න ඕනේ අපේ ප්‍රදේශයේ නැත්තම් අපි ඡන්දය මෙහෙවන ප්‍රදේශයේ ජන කොට්ටාස තුනක් ඉන්නවා. ඒක කොට්ටාසයක් මේ වෙනකොට මාලිමාවට ඡන්දය දෙන්න තීරණය කළ ඉවරයි. ඒක බහුතරයක් ඉන්න පුළුවන්. ඊළඟ කොට්ටාසයක් තියෙනවා කීයටවත් අපි මොන දේ ගිහිල්ලා කිව්වත් අපි කොච්චර ඔළුවෙන් හිටගෙන කිව්වත් මාලිමාවට ඡන්දය දෙන්නේ නැහැ. තුන්වෙනි පාර්ශවයක් ඉන්නවා මේ වෙනකොට වැට උඩේ. එතකොට මෙන්න මේ කණ්ඩායම් තුන අඳුන ගන්න වෙනවා මුලින්ම අපි අපේ ඡන්ද ව්‍යාපාරයට කරා. එතකොට මේ සතිය පළවෙනි සතිය මේ දවස් 35න් අපි කරන්න ඕනේ අපිත් එක්ක එකතු වෙලා මේකට උර දෙන්න පුළුවන් ජාතික ජන බලවේගයේ මේ වෙන ජාතික ජන බලවේගය ගැන මේ වෙනකොට පැහැදීමක් තියෙන කණ්ඩායම රැස් කරගන්න. ඒ කණ්ඩායම රැස් කර ගැනීම තමයි ඔබේ ශක්තිය වෙන්නේ. ඒකට වෙහෙසෙන්න. කියන අලුත් අය හරවනට වැඩිය පළවෙනි සතිය කැඳව ගන්න බලන්න තමන්ගේ කොට්ටාසේ ඉන්න සියලුම මාලිමාවට එකඟතාවය දක්වලා තියෙන කට්ටිය. ඊළඟ තමන්ගේ ප්‍රදේශයේ තරුණ ප්‍රජාව මේ මැතිවරණයට සක්‍රීය කරගන්න බැරි නම් අපිට ජයග්‍රහණය කරන්න වෙන්නේ. ඔබ දැක්ක 2019 ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය මාධ්‍යම් පුම්බලා රටට ගේනකොට ඒකේ ඉදිරියෙන්ම ගමන් කරේ තරුණයෝ. ඒ නායකත්වය ගත්තේ තරුණයෝ. ඒක නිසා අපිට ලොකු අගකීමක් තියෙනවා. අපිට ගොඩක් තරුණ සමාජිකයන් නැත්නම් තරුණ අපේක්ෂකයන් ඉන්නවා. නමුත් අපිට අත්‍යවශ්‍යතාවයක් තියෙනවා ගමේ ඉන්න තරුණ කණ්ඩායම් සක්‍රිය කරගන්න. දෙවෙනුව ගත්තාම ගමේ බලපෑම් කණ්ඩායම් ඉන්නවා. ප්‍රධාන පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ කියන දේ අහන ජනතාවක් ඉන්නවා. ඉතින් ඒ අයව දින දාගෙන පැයෙන් පැයට හම්බෙන්න යන. මොකද ඒ අය තමයි ඡන්දය වෙනස් කරන්නේ. අපි කොච්චර ගිහිල්ලා උත්සාහ කරත් මේ වෙලාවේ පුද්ගලයෙක්ව හරවන්න ඉතාමත් අපහසු තත්ත්වයක් එයි. ඉතිරි දවස් 30 ඇතුළත ගොඩාක් දේශපාලන කරුණු පැහැදිලි කළ දෙන්න. මොකද මම හිතනවා මේ වෙනකොට දේශපාලන සක්‍රියව සියලු දෙනාට අවශ්‍ය තොරතුරු අපි දීලා තියෙන්නේ, ආර්ථික ප්‍රතිපත්ති අපි දීලා තියෙන්නේ, දැනුම දීලා තියෙන්නේ. ඒ ටිකත් තේරුම් අරගෙන වෙනස් වෙන්න බැරි නම් එතන චින්තනයේ නැත්තම් බුද්ධියේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ අයට කාලේ නාස්ති කරන්න එපා. ඉතින් මේ වගේම මේ කටයුත්ත ඔයගොල්ලෝ සැලසුම් සහගතව ක්‍රියා කරගෙන යනකොට අපිට තව ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තමයි අපි මෙච්චර කාලයක් දේශපාලනය කරේ ඉතා කුඩා කණ්ඩායමක් ලෙස. අපිට දේශපාලන මතවාදීව එකඟතාවයක් තියෙන, අපේ පක්ෂ ප්‍රතිපත්ති ගැන අවබෝධයක් තියෙන, අපි වැඩ කරන හැටි පිළිබඳ ඒ ක්‍රියාකලාපය පිළිබඳ අවබෝධයක් තියෙන පිරිස සමඟ.
දැන් අපිට වෙලා තියෙනවා බහුජන දේශපාලනය සැබෑවටම අත්විඳින්න. ඒ කියන්නේ අපි ගැන කිසිම ඉතිහාසයක් දන්නේ නැති අපේ ප්‍රතිපත්ති පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් නැති නමුත් අපේ විනය පද්ධතිය පිළිබඳ දේශපාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නැති බහුතරයක් දෙන අපිට හසුරවන්න වෙනවා. ඒක ඉතාමත් විශාල වගකීමක් සහ අභියෝගයක් බවට අපිට පත් වෙයි. මොකද අපි 100ට 3 4 5 6 ඉඳලා එකපාරට 100ට 40 50ක 60ක ජනතාවක් මේ වෙනකොට මේ ඡන්ද ව්‍යාපාරයට දායක වෙමින් තිබෙනවා. ඉතින් ඒ අයව හසුරව ගැනීම සහ අපි එක අරමුණකට වැඩ කිරීමට අපිට වෙනස් වෙන්න වෙයි. අපිට නම්‍යශීලී වෙන්න වෙයි. ඒ වගේම අපේ ගෞරවය සහ අපේ විනය පවත්වා ගන්න අපිට වෙයි. ඒ වගේම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සමාජ මාධ්‍ය දාලාගෙන. දැන් අපි සමාජ මාධ්‍ය දාලාවල අපිට පේනවා මේ වෙනකොට ජාතික ජන බලවේගයට ලොකු රැල්ලක් තියෙනවා. ඒ රැල්ල තියෙනා වගේම ඒ රැල්ලේ ඉන්න බහුතරයක් දෙන අපේ දේශපාලන පිළිබඳ ලොකු අවබෝධයක් නැති අය. ඉතින් ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේකෙන් ප්‍රයෝජන අරන් තියෙනවා අපිට විරුද්ධවාදී කණ්ඩායම්. මේ වෙනකොට සමාජ මාධ්‍ය වල ඉතාමත් දරුණු ජාතික ජන බලවේගයට එරෙහි කැම්පේන් එකක් කරගෙන යනවා. ඒක අපිට මඩ ගහන විතරක් නෙමෙයි මඩවලට වැඩිය භයානක දෙයක් තියෙනවා. අපේ ලෝගෝ එක එහෙම නැත්නම් අපේ මේ අපේ සලකුණු භාවිතා කරලා ඒ විදිහටම පෝස්ට් හදලා ඒ විදිහටම ලියලා අපේ වගේ දැනෙන්න අපිට ඉතාමත් හානිකර මතවාද ප්‍රචාරණය කරගෙන යනවා විවිධ මාධ්‍ය කණ්ඩායම් විසින්. ඒතර අවසානයේ වෙන්නේ අර අපි දුටුපමණින් මේක ෂෙයා කරනවා අපි. එතකොට අපේ පාක්ෂිකයෝ සමාජිකයෝ මේක ෂෙයා කරොත් නැත්තම් ප්‍රචාරණය කරොත් බහුජනයා හිතනවා මේක ජාතික ජන බලවේගයේ නිල ප්‍රකාශනයක් කියලා. මම පැහැදිලි කිරීමක් කරා නම් මේ ළඟදී පෝස්ට් එකක් එනවා අපි ආවොත් බදු 105ට අඩු කරනවා තව මොනවද කරනවා කියලා කාරණා හතක්. ඉතින් දවසකට මැසේජ් 40ක් විතර එනවා මේක ඇත්තද කියලා අහලා. ඇයි ඒක ෂෙයා කරලා තියෙන්නේ අපි විශ්වාසවන්ත සහෝදරයෝ. එහෙම නැත්නම් සහෝදරයා. අර පාට තිබ්බට ලකුණ තිබ්බට අපි දැන් අහු වෙනවා. ඉතින් මේක තමයි දැන් තියෙන බරපතලම තර්ජනය. ඉතින් මම ඉල්ලා හිටිනවා ඔයගොල්ලෝගේ ප්‍රදේශයේ සියලු දෙනා ඉන්න WhatsApp group වල හැමෝටම දැනුවත් කරන්න අපි Facebook එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජයග්‍රහණය කරලා ඉවරයි. අප්පුඩියක් ගහන්න මොකද අපි සියලු දෙනා මහන්සි වුණා අවුරුදු දෙකමාරක් තිස්සේ අපිත් එක්ක හැරෙන්න බැරි වෙන්න අපි සමාජ මාධ්‍ය හසුරුවලා ඉවරයි. එතකොට සමාජ මාධ්‍ය වල අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන 70,000ක් පමණ සක්‍රීය පිරිසක් අපිට ඉන්නවා. ඒ අපි හදාගත්ත ශක්තිය. ඒක නිසායි සියලු දෙනාටම කියන්න අදින් පස්සේ ඉතිරි දවස් 30 ඇතුළත NPP page එකකින් අනුර කුමාර දිසානායක page එකෙන් හෝ අපේ ප්‍රධාන පාක්ෂිකයන්ගේ page වලින් එළියට එන තොරතුරු හැර අපේ web ගිණුමේ එන තොරතුරු හැර අපේ නීත්‍යානුකූල YouTube ගිණුමේ එන තොරතුරු හැර අන් කිසිම දෙයක් ෂෙයා කරන්න එපා. එහෙම කරා කියලා අපිට වාසියක් නැහැ. ඒ කියන නව නිර්මාණ සිද්ධ වෙනවා. නමුත් මේ නව නිර්මාණ දැක්ක ගමන් 90%ක් සැක කරන්න ඕනේ මේක අපේ එකක් නෙවෙයි කියලා. ඉතින් ඒ දැනුවත්භාවය ඔයගොල්ලෝ ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම මේ මැතිවරණය මම කිව්වා වගේ මුලින් කිව්වා වගේ අපේ දේශපාලන ඉතිහාසයේ අපේ දරුවන්ගෙත් මෙච්චර කාර්යයක් උගුර ලේ රහ වෙනකල් කතා කරපු අපි සියලු දෙනාගෙම අවසාන ජයග්‍රහණ. ତୁର මේක ඉතිරි දවස් 30 ඇතුළත තමයි තීරණය වෙන්නේ. ඒ දවස් 30 සක්‍රීය වෙන්න ඔබේ සමාජිකයන් සක්‍රීය කරගන්න, ඔබගේ නෑදෑයන් සක්‍රීය කරගන්න. මොකද ඡන්ද අනිවාර්යෙන් පෙරලෙන්නේ අපි කියන පමණින් නෙමේ පුද්ගලානුබද එක් පුද්ගලයාට පුද්ගලයා. ඒතර ඒ අපිට මේ නෙට්වර්ක් එක හදාගන්න වෙනවා ඡන්දෙ කිට්ටු වෙනකොට. ඉතින් ඒ නිසා ඒ සඳහා මම දන්නවා මෙච්චර කල් අපි මේ ගේම් එක ගැහුවා අපිට ඒ ශක්තිය තියෙනවා ඉදිරි දවස් 30ත් කරලා මාර්තු 10 වෙනිදාට ලංකාව ඉතිහාසය රතු පාටින් දම් පාටින් පාට කරන්න හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔබට නායකත්වය ගන්නත් ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පේ නිමා කරනවා. බොහොම ස්තුතියි.